අපි දැක්කා කෘෂිකර්ම අමාත්‍යවරයාත් වේලාවක කියනවා ගොවියොත් වගකීමෙන් වැඩ කරන්න ඕන වවන්න නිර්දේශ කරපු බිම් ප්‍රමාණයන් අක්කර ප්‍රමාණයන් අභිභවා වැඩ කරාය කියලා එකවරක ඔහු කියනවත් අපි දැක්කා. දැන් මෙහෙම කියනකොට ශේෂ්ත්‍රයේ ඉන්න නිලධාරීන් කෘෂිකර්ම නිලධාරීන් විශේෂයෙන්ම මේ මහා පරිමාණ වගාවන් කරන මේ වගේ කලාපවල මීට අදාළ නිලධාරීන් ඉන්නවා. ඉතින් හැංගිලා වවන්නත් බෑනේ. ඔබ හරිම වචනේ පාවිච්චි කරා. කැලයක් එලි කළා යම් කිසි දෙයක් වවනවා එක නිකන් හොර රහසේ කරන්න පුළුවන් දෙයක් වෙනවා. නමුත් කුඹුරක අපි හිතමු මේ අපි සාමාන්‍යයෙන් කතා කරන වීගොයි තන හොර රහසේ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ආයේ කරනකොට පේනවනේ. ඒ වගේම සුළු කොටස් වශයෙන් කරත් ඒක පැහැදිලිව ඕන කෙනෙකුට පේන දෙයක්. දැන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අමාත්‍යාංශය වගේම අනිකුත් රාජ්‍ය ආයතන සතුව මේ අවශ්‍ය කරන දත්ත සියල්ලම තියෙනවානේ. ඒතර මේ දත්ත සියල්ල තියෙනකොට අපි කිව්වට වඩා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කරනවට වඩා ඉඩම් ප්‍රමාණයක් වැව්වත් ඒක අපි මූලිකව සාදරයෙන් පිළිගැනීමකුත් කරලානේ තියෙන්නේ ඇත්තරම නේද? අපි දන්නවා කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැත්තෙන් ගත්තට පස්සේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගත්තොත් එහෙම වගා කටයුතු කිරීමට ගොවිය උනන්දු කිරීම තමයි ප්‍රධානතම කාර්යය වෙන්නේ නේද? මතක තියාගන්න ඕනේ අපේ කෘෂිකාර්මික කටයුතු වලින් අපේ වී වගාව උදාහරණයකට අස්වැන්න අඩු වුණොත් අපිට සල්ලි තිබුණත් අපිට අවශ්‍ය වෙන ප්‍රමාණයට සහල් ආනයනය කරගන්නට අවශ්‍ය කරන තියෙන තැනක් අපිට නැති වෙයි. අමතක කරන්න හැබැයි අනිකුත් කර්මාන්ත විශේෂයෙන්ම සත්ව නිෂ්පාදනය කියන දේවල් බිඳ වැටෙනවා. අපි නිසියාකාරව මේ ජල කළමනාකරණය කරගන්න නැතුව මහ කන්නයට පිවිසුනොත් මෙන්න මේක තමයි හොඳින් දැනගෙන අපි ක්‍රියාත්මක කළ යුත්තේ.